එතකොට මාස්ටර් මුලින්ම දැන් මාස්ටර් නායක මහත්මයා ළඟ වැඩ කරා. ඊට කලින් BW ජයමන මහත්මයා ළඟ වැඩ කළා. ඊට පස්සේ සෝමසේකර මහත්මයා යටතේත් වැඩ කළා. ඊට පස්සේ මේක අවසන් වුණේ ගුණරත්න මහත්මයා ළඟට සේවයට ආවන් පස්සේ. එහෙමද? මේ ගුණරත්න මහත්මයා සිනමා සදිපති ගුණරත්න මහත්මයා නායක මහත්මයා ඉල්ලලා තියෙනවා දැන් ඔබත් මාතලම් කරන්න ඉන්දියාවේ මමත් කරන්න ඉන්දියාවේ යුගෝ අපිටත් දෙන්නේ කියලා. නායක මහත්මයාට සතුරු වෙන්නේ නැහැ. ආ බලමු කියලා ඇවිල්ලා මෙතන මට සැල් එකක් ඇරලා මෙහෙම අඬ ගන්නවා ගුණරත්න අඬ ගහවට මේ අඬ එපා මගෙන් අහගන්න කියපන් ආයේ මේ කියලා. මටත් දැන් සල්ලි වුණා කරලා දෙන අවස්ථාව මේ ගේ හදාගන්න. හා හා කියලා මෙතන ගිහලා මං ගියා ගුණරත්න මහත්මයා හම්බෙන්න. එයා මට මාව ගන්න සතුටු වුණා. ඉන්දියානේ කරන්නේ මං දෙපොළම කරන්නම්. එයා රුපියල් 850ක් මං පදිනවා දෙන්නම් කිව්වා. මං රුපියල් 2000ක් ඇඩ්වාන්ස් දීලා දුන්නා එවෙලම. එහෙම දීලා ගේ හදන්න පටන් ගත්තා. අපි මාතලයකට ගියා නායක මහත්තයා එක්ක. නායක මහත්තයා ලොජ්ජේ ගියද කියලා ගුණරත්න මහත්තයා එක්ක ඩොක්ටර් එක්ක. ඒ වැඩ කෙරුවා. ඩොක්ටර් ඉවරයි මාතල මුට්ටි ඉවරයි ඉවරණයෙන් පස්සේ මං නායක මහත්තයාට ආයුබෝවන් කියලා මේ සිනමාසයකටම පවමනන් හිටියා අවුරුදු 14. ඒ සේලම් එකේ. සේලම් එකේ දැන් මට මතක නැහැ දුප්පතාවේ දුක සූර්යා වනමෝහනි වීර විජය නොම චිත්‍රපට කිහිපයක් ගත්තා. තවත් එකක් මට හුඟක් චිත්‍රපටි වල චාන්ස සම්පූර්ණයෙන් මොකද මේ සංගීතී කරන්න දන්න නිසා. ඔය ඔහොම හොඳද හිත හොඳ මිනිහෙක් තව සහයට ඩැනි නොම චිත්‍රපටි කිහිපයක සෙට්නා ගහනවා මට හම්බුණා. මල බෑන් එක කොටසකුත් හම්බුනානේ මේ චින්චින් ඕනේ. මේ මල මිනි මලන් යන බෑන්කාර වෙන්නේ. අන්නේ බෑන් කණ්ඩායම නායකයා මම. අපේ කණ්ඩායමක් ඉන්නවා බෑන් තුන. ඉතින් මට අතීතයේ සිවුනා මම ඒ දවස්වල ඉඳන් මේ සංගීතය කරපු නිසා නේද මේ තත්ත්වෙට මේ දැන් බෑන්කාරයෙකුත් වෙන්න උනේ කියලා. මොකද්ද කොන්තරත්තු? මල මිනිලට බෑන් ගහන්න තියෙනවා. රුපියල් 1000ක් දෙනවා. මොකද කියන්නේ? මම? ඔව්. සමතල හිතුවද දැන් අපි මල මිනි වලට බෑන් ගහන්න ඉස්ස කියලා. මාස්ටර් 1000ක් දෙන්න. 1000ක් කියලා ලක්ෂයක් දුන්නත් බෑ. බෑ. හලෝ. මරිච්ච මල මිනිහකට බෑන් ගහන එක අවනම්බුවක් කියලා තමසල හිතුවට එවෙන් හම්බෙන සල්ලි මැරිලා නෑ නේද? තමසලාගේ සල්ලි මැරුණත් නැතත් මේ රූපන් මාස්ටර්ගේ සංගීතය කෙනෙකුවත් මැරෙන්න නොලබයි. බෑ.
කරදර කරන නිසා මම ඒක කරලා දෙන්නම්. රයිට් මාස්ටර්. රුක්මණි දේවි ගැන විශේෂයෙන් කියුත්තක් තියෙනවා. එදා චිත්‍රපට ලෝකෙට සම්බන්ධ නාට්‍ය ලෝකෙට නේ පළවෙනි සම්බන්ධ වුණේ. එදා සිට එයාගේ මරණය මංචකය දක්වා එයාගේ පියානන්ද වගේම කරුණාවයි මට. මම මොනවද කියන්නේ ඒක හේම අකුරටම ඉෂ්ට කරනවා. ඒ තරම් කීකරුයි අද යනසී ගියාගේ ආත්මිට එයා සැපතක් මේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳම කීකරු දක්ෂ එක දවසක් කතා කළොත් යම් කෙනෙක් රුක්මණි එක්ක ඒ මිනිහා එදායටම පණ තියෙනකම් බඩ වැඳ ගන්නවා. ඒ තරම් දේව වරප්‍රසාදයක් තිබිච්ච මනුස්ස දුවක්, ඒ තරම් යහපත් කෙනෙක්. අයෝ මේ අයෝ අයෝ මුතු කුලික වාරිර්ගලා අමේ මුතු කුලික වාරිර්ගලා නම රාජපති හතලේක සිනමා දැකින් අපමණයි. ඒ නිසා අපි නැවතත් මෙවැනිම වැඩසටහනකින් කී හ්‍යුගෝ ෆර්නාන්ඩෝ මුණගැහෙන